ශිල්ප දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඉදිරි වසර කිහිපයේදී බිහි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ අරණායක පැවති උත්සවයකට එක් වෙමින්. අරණායක උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල පරිපාලන ඒකකය හා විදුහල්පති නිල නිවාසයේ විවෘත කිරීමට එක් වුණා. අනතුරුව උස්සාපිටිය රිවිසඳ මහවිද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍යවරයා රිවිසඳ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක් වුණා. අපේ ක්‍රිකට් කණ්ඩායම ආපහු ක්‍රිකට් තරගයක් දින්න. මෙතනින් මේක හරියන්නේ නැහැ. දේශපාලනේ අයින් කරලා දාලා අලුත් නීතියක් ගේන නැත්නම් අපි පරණ තත්ත්වයටම ආපහු වැටෙනවා. ඉතින් අපි ජාත්‍යන්තර වශයෙන් වැටෙනවනේ ඒක විශාල ප්‍රශ්නයක්. අනික තමයි පොලිසියේ විශේෂ සේවා අංශයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලබාගෙන තිබෙනවා. ඒකත් හොඳ වැඩ කටයුත්තක්. ඒත් ජාතික පොලිස් කොමිසම දේශපාලන ඉවත් කරපු නිසා එදා අපි විදේශ ආයෝජකයන් ගෙනාවා මේ ඇඟලුම් කර්මාන්තය කරන්න. ගෙනාම මොකද්ද කිව්වේ? අපි ජංගි මහන්න මේ සුද්ධ ගෙනාවා කියලා. දැන් අපේ මිනිස්සු ජංගි මහනවා ලෝකෙට. හොඳ මුදලකුත් අරගන්නවා. මොකද තමන්ගේ කැමැත්ත. මෝටර් බයිසිකලෙ තියෙන එක නම් වාහනයක් ගන්නද? නැත්නම් බෝටර් සයිකලෙ තියෙන එක නම් බයිසිකලයක් ගන්නද? අන්න ඒකයි තියෙන විකල්ප. මොකද්ද කරන්න ඕම නැ? ඒක තමයි මම බලන්නේ. දැන් හොඳ රැකියා ලබා ගන්න ශීඝ්‍ර ආර්ථික විපාරයක් කළා ශිල්ප දැනුව පදනම් කරගත්තු ලෝක වෙළඳ පොලේ තරඟ කරන්න පුළුවන් ආර්ථිකයක් ඇති කළා. තමන්ගේ අතේ තියෙන ආදායම දෙගුණයක් කරන්න තමයි අපි ඊළඟ අවුරුදු කීපෙදී බලාපොරොත්තු වෙන්නේ කියලා මම කියන්න කැමතියි. හෙරොයින් සහ කොකේන් භාවිත කරන කිසිවෙකු තම කණ්ඩායමේ නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොග්ගල අද පෙරවරුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අපි ඕන පරීක්ෂණයකට ලෑස්ති. නිකම් මේ මිනිහේ චෝදනා කර පළියට හැමෝම මේක කරන්න ඕන නෑනේ. ජනතාව දන්නවා කවුද කියලා. මුලින් කිව්ව කැබිනට් එකේ 24 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒක පොඩ පොඩ වෙනස් වෙලා එක එක පෙත්තටම විරුද්ධ පක්ෂයටත් ඇවිල්ලා. මොකද අපි හොඳට දන්නවා අපේ පැත්තේ නෑ කියලා කුඩුකාරයෝ කොකේන් ගාන හෝ කට්ටිය. මොකද අනුසන්ධානය කරගන්න සාකච්ඡා කරමින් යනවා. පොට්ටුවේ වැඩ හොඳට කරමින් ගෙන යනවා. මහින්ද මහත්තයයි බැසිල් මහත්තයයි තමල් මහත්තයයි ඔක්කොම යන්න ඕනේ. එක්කෙනෙක් ගියාම ඇති. මේ අතර පසුගියදා පැහැරගෙන ගොස් ඝාතනය කළ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා හමු වූයේ හබරාදුව ප්‍රදේශයේදී. මෙ අතර රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිලිසූ බවට පැවසෙන වලස්මුල්ල මැදගම්ගොඩ කණුමුල් දෙනිය රක්ෂිතයේ තිබී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇතැයි තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව විමර්ශනයට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණීමට නියමිත බව පොලිසිය පවසනවා. අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනයකුට පිලිසූ බවට සැක කෙරෙන ස්ථානයේ තිබී සොයාගත් ශරීර කොටස්වල සාම්පල DNA පරීක්ෂාව සඳහා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා. එමෙන්ම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර වලස්මුල්ල
ප්‍රදේශයට පිලිස්සීම සඳහා රැගෙන ගිය බව කියන 59 ඉරක් 45.57 දරන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ සිය බහරයට ගෙන තිබෙනවා. මේ අතර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටින අනෙක් පොලිස් නිලධාරීන් දස දෙනාට ස්ථාන මාර්වීම් ලබා දෙන ලෙස මාතර කොට්ටාශයේ බාර පොලිස් අධිකාරී ගයන්ත මාරපණ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර මියගිය ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පෞලිය ඥාතීන්ට ලබා දුන් නිර්නාමික දුරකථන ඇමතුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරි දින කිහිපය තුළදී නිවැසියන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඒ ප්‍රකාශවලින් අනාවරණය වුණොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරයි. විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 4 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. මොවුන් පොලිසියට ගිහින් රාජකාරී කරලත් නැහැ, මොවුන්ගේ නිවස් වලට ගිහිල්ලත් නැහැ. දකුණු පළාත් විශේෂ ඒකකයේ නිලධාරීන් 6 දෙනෙක් මේ වන විටත් ඔවුන් වාර්තා කළ යුතු පොලිස් ස්ථාන වෙත වාර්තා කරලා නැහැ. එවැනි අවස්ථාවකදී ඔවුන්ට වාර්තා කරන ලෙසට නැවත පණිවිඩ ලබා දීලා ඔවුන් වාර්තා නොකළොත් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කිරීමයි සිදු කරන්නේ. දැනට 6 දෙනෙක් එලෙස වාර්තා කරලා නැහැ. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන විමර්ශනවලදී ඒ අදාළ වගකීතු නිලධාරීන් සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදුවේ. තංගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල මහතාට එරෙහිව තරුණයෙකු විසින් පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් භාර දුන්නා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හරහා තමාට රැකියාවක් ලබා දෙන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චාණ්ඩක මහතාගේ නිල රථයට යම්කිසි දෙයක් දෙමීමට යෝජනා කිරීම පිළිබඳව අදාළ පැමිණිල්ල සිදු කර තිබෙනවා. මිනිල්ල භාරතුන් තරුණයා සඳහන් කරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකුයි සඳහන් කරන පුද්ගලයෙක් සමග එක්ව තංගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා තමාට මෙම යෝජනාව කළ බවයි. තංගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරී ලක්ෂිරි ගීතල් මහතා සංස්කෘතික අමාත්‍යාංශයෙන් මගේ රැකියාව ලබා දෙනවා කියලා රැකියාව ආරම්භ දීලා සජිත් ප්‍රේමදාසගේ සිකියුරිටි එකට ගන්න කියලා. පසුව ඔහු මට කියන්නේ පොඩි දෙයක් තියෙනවා ලක්මාල් මේක මම කාටවත් කියන්නේ නැහැ. ඔයා මේ දේ ඩිවි චානකගේ වාහනයට දාන්න. ඒකට මම කැමති වෙන්නේ නැහැ. පොලිස් අධිකාරීවරයා යෝජනා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ලේකම් කියන පුද්ගලයා අදාළ යෝජනාව සම්බන්ධයෙන් විමසීමට තංගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරී කාර්යාලය සහ අදාළ පොලිස් අධිකාරීවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළද පොලිස් අධිකාරීවරයා දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. මේ අතර වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යොමු කළ පැමිණිල්ලක් විභාගයට පැමිණෙන ලෙස එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට අද මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් කර තිබුණා. පොලිසිය ක්‍රියාදාමය විශේෂයෙන්ම මහජනතාව සහ රටේ නීතියට පිටින් ක්‍රියාත්මක වෙන අවධියක්. පස්වෙනි විධායක ජනාධිපතිතුමා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ අයිතිය වළක්වපු මේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙද්දී අද අපි පුදුම වෙනවා. ඔහු උසස් වීමක් බල පුහුණුවීම් කටයුතු සඳහා ගිහිල්ලා තියෙනවා. ඊයේ රාත්‍රී බම්බලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන පිළිබඳ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් වෙනවා. ඇය 24ක් යන්න පෙර ඒ අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගන්න පොලිසිය දක්ෂ වෙනවා. රත්ගම සිද්ධි අතුරුදහන් වෙච්ච ව්‍යාපාරිකයන් දෙදෙනා පිළිබඳව ඇයි මේ පරීක්ෂණ මෙතරම් පරක්කුනේ කියන ප්‍රශ්නේ අපිට පරණ නගිනවා. ඒ පොලිසිය විසින්ම යටගහපු අවස්ථාවක් හැටියට තමයි අපි දැක්කේ. මේකෙන් පෙන්눔 කරන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් මර්ධනය කරන පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා දෙන තනක් බවට පොලිසින් කොමිෂන් සභාවතද පත් වෙලා තියෙනවා. මේ අතර අද පැවති ප්‍රති සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජික පුබුදු ජයකුඩ මෙලෙස අදහස් පළ කළා. පොලිසියට විශාල බලයක් හම්බෙලා තියෙනවා. මිනිස්සු අත්අඩංගුවට ගන්න, මිනිස්සු පැහැරගෙන යන්න නිල පොලිස් ස්ථාන හැරුණු විට කියන වදකාගාර පිහිටලා තියෙනවා කියලා. දැන් අක්මීමන ගොනාමුල්ල තිබිලා තියෙන වදකාගාරයක් පොලිස්පතිවරයාගෙන් සහ පොලිස් කොමිසමෙන් අහනවා තවත් එවැනි වදකාගාර කීයක් රටේ පිහිටලා තියෙනවා. එක කාලයක තිබුණේ බඩවල් කපලා මෝරුන්ට කන්න මූදට දාන. දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු අනෙකුත් නිලධාරී. ඒ අය පැහැදිලිවම අපරාධය ගැන දැනුවත්ව සිටියා. ඒ අය සම්බන්ධ ගත්ත පියවර
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා ලොකු ප්‍රකාශ කරලා උපරිම දඬුවම් දෙනවා කියලා පස්සේ බලද්දී උපරිම දඬුවම තමයි ස්ථාන මාරුවක් දෙන්නේ. සුවාදීන කොමිෂන් සභාව හැදීම ප්‍රජාතන්ත්‍රවාදයේ මාරම ජයග්‍රහණයක්. නිලධාරීන් සුවාදීන වෙනවා, අධිකරණයේ සුවාදීන වෙනවා, පොලිසිය සුවාදීන වෙනවා කියලා අඬබෙර ගැහුවා. බොරු මිත්‍යාවක් මැව්වා රට ඇතුලේ. රජ්‍යම සිද්ධියේදී පෙනී යනවා පොලිස් නිලධාරීන්ට අත්නෝමතික බලය පැවරීම ඇතුලේ. නිලධාරීන්ට හැකි වෙලා තියෙනවා පහළ පාන්තික ජනතාවට රැහිව බරපතල ලෙස බලය පාවිච්චි කරන්න. පොලිසිය මේ ආකාරයට බලය භාවිත කිරීම ගැන කවුද වග කියන්නේ? පොලිස් නිලධාරීන් මැදිහත් වෙලා මිනිසු මරන්න පටන් ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය ජිනීවාහිදී අද ආරම්භ වුණා. එම සැසිවාරයට සමගාමීව අතුරුදන් වූවන්ගේ ඥාතීන් අද උතුරු පළාතේ හර්තාලයක් දියත් කළා. ජාපනය කිලිනොච්චේ වවුනියාව මුලතිව් සහ මන්නාරමැන දිස්ත්‍රික්ක සියල්ලෙහිම අද දිනේ පුරා හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. මෙම හර්තාලයේ පැවැත්වුණේ යුද සමය අතුරුදන් වූ සිය ඥාතීන් සුවදෙන් ලෙස ඉල්ලා ආරම්භ කර තිබූ සත්‍යග්‍රහයට වසර දෙකක් ගතවද පිළිගත හැකි විසඳුමක් නොලැබූ බව පවසමින් උතුරු පළාතේ ප්‍රධාන නගර සියල්ල අද දක්නට ලැබුණේ ජනශූන්‍ය තත්වයක්. රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු ව්‍යාපාරික ස්ථාන මෙන්ම පාසල් බොහොමයක්ද වසා තිබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන් නිවාඩු ලබා තිබීම හේතුවෙන් දෛනික රාජකාරී කටයුතු නිසි පරිදි ඉටු නොවූ බවයි. හර්තාලයේ සඳහා උතුරු පළාතේ බස් සංගම්ද සිය සහයෝගය ලබා දී තිබීම හේතුවෙන් රැකියා ස්ථාන කරා පැමිණි රාජ්‍ය සේවකයන්ද ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේක අද මොකවන්න මෙයාට මැරිච්ච කට්ටිය සිහි කරන දවසක් වශයෙන් අද මේ අම්මලා තාත්තලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකේ ඉඳ මේ කඩ ඔක්කොම වහලා තියෙනවා. මෙතර හර්තාලයේ සමගාමීව අතුරුදන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චේදී උද්ඝෝෂණයකද නිරත වුණා. උද්ඝෝෂණය ආරම්භ වුණේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සත්‍යග්‍රහයේ නිරත කිලිනොච්චේ කන්දසාමි කොවිලාසලින්. පසුව එම පිරිස එනවේ මාර්ගයේ ඔස්සේ පාගමනින් කිලිනොච්චේ ඩිපෝ මන්සන්දියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ වෙත ගොස් සංදේශයක්ද බාර දුන්නා. අපි මේ රටේ ඉපදුණු මිනිස්සු නෙවෙයිද? ඇයි අපේ ළමයි අතුරුදන් කළේ? අපි බගෑපත්ව ඉල්ලනවා අපේ දරුවෝ අපිට ගෙනත් දෙන්න කියලා. මගේ තාත්තා අතුරුදන් වෙලා දැන් අවුරුදු 11ක්. එහෙම වෙන්න යා මොකද්ද කරපු වැරද්ද? ඇත්තටම වැරදි කරපු අය දේශපාලනයේ කියන සලුවට මුවා වෙලා කටුස්සෝ වගේ පක්ෂ මාරු කර කර ඉන්නවා. අපි හිඟමන් ඉල්ලුවේ නැහැ. වතු පිටි ගෙවල් දොරවල් නෙවෙයි අපිට අවශ්‍ය. අපි ඉල්ලන්නේ අපේ ඥාතීන් විතරයි. වැරදි නොකළ රණවිරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හොත් තම ආණ්ඩුවක් බලයට පත් වූ විට එම රණවිරුවන් අත්අඩංගුවටගත් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලය අද පෙරරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. 2018 වර්ෂයේට කුඩු කිලෝ 732ක් තාම මාස දෙක පිරෙන්න ඉස්සෙල්ලා කුඩු කිලෝ 520ක් අත්අඩංගුවට ගන්න. මේ රට කුඩු 30ලක් බවට පරිවර්තනය වෙනවා. අපේ රජයේ කාලේ කොළඹ වරායට කුඩු සම්බන්ධයෙන් කන්ටේනරයක් ඇවිල්ලා ඒ වෙලාවේ අනුර කුමාර දිසානායක කියනවා ලංකාවේ ඉන්න ඔක්කොටම කන් හැන්දෙන් ගහන්න දෙන්න පුළුවන්ලු මේ කුඩු තොගේ. දැන් අනුර කුමාර මහත්තයෝ දැන් පුළුවන් ශවලෙන් දෙන්න. ගල්කිස්ස මූදු වෙරළ තීරේ මාධ්‍ය ලේකම් අහුවෙන ප්‍රබල ඇමතිවරයෙක්ගේ ඒකේ තියෙනවා මද්‍රව්‍ය වර්ග විශාල ප්‍රමාණයක් මාධ්‍ය ලේකම්වරයා එළියට අහිංසක රියදුරා හිරගෙට ඊළඟට බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මද්‍රව්‍ය නාශක අංශයේ පොලිසිය මහත්තයා කන පලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව අනේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අප ලැබී ගෙදර එනවා ඊළඟට විජේකලා මහේශ්වරන් ඇමතිවරිය ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙවත් දැතිවෙච්ච දේවල් අද මුළු යාපනයේම කුඩු තිනෝ දේශපාලඥයෝ සම්බන්ධයි කුඩු ව්‍යාපාරයට කියන. එහෙනම් මේ සියලු දේවල් වලට මේ යහපාලන ආණ්ඩුව වග කියනවා. වසන්ත කරන්නාගොඩ ඇතුළු රණබිරුවන් 48 දෙනෙකුට විරුද්ධව චෝදනා මානව හිමිකම් කවුන්සිලයේ අරගෙන ඒ දිනයට ඉස්සෙල්ලා ඔවුන් හිරගෙදරට යවන්න සැලසුම් සකස් කරනවා. පහුගිය දවස්වල උතුරේ කිලිනොච්චියේ වවුනියාවේ මුලතිව් තිරුකුණාමලයේ මන්නාරම මේ ප්‍රදේශවල තමයි රයිනල් වික්‍රමසිංහ අගමැතිවරයා සංචාරයේ යෙදිලා නොයෙකුත් වැඩ කටයුතු කරේ. රයිනල් වික්‍රමසිංහ මැතිතුමනි මතක තියාගන්න තමුන්නාන්සලා මේ හිරේ ඇතුළු දාන්නේ හදන රණවිරුවට පින් සිද්ධ වෙන්න තමයි යාපනයේ පොළොවේ පය ගහන්න පුළුවන්කම ලැබුණා. අපි නිලධාරීන්ට බොහොම පැහැදිලිව කියනවා. යම් නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ඒ අය වැරදි විදිහට තමන්ගේ පෑන හසුරුවලා බී වාර්තාවල් ගහලා අධිකරණයට වැරදි නොකරපු රණවිරුවන් ඉදිරිපත් කළොත් අපේ ආණ්ඩුවක් ආපු වෙලාවක අපි ඒ වෙනුවෙන් වැරදි කරපු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න ලෑස්ති වුණා කියන එකත් මේ ලයි මතක් කරන්න ඕනේ. ඔබ වාර්තා කරලා තියාගන්න මේ ආණ්ඩුව පලාස සභා ඡන්දේ තියන්නේ නැහැ. මේ ආණ්ඩුව පලාස සභා ඡන්දරේ බයයි. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට තමයි ව්‍යවස්ථාව ගේන්න හැදුවේ. දැන් ඒක නැතුව බලනවා
ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන් 20 වන සංශෝධනය. 20 වන සංශෝධනයේ ජනාධිපති ධූරය අහෝසි කරා. මේ වෙලාව නෙවෙයි ජනාධිපති ධූරය අහෝසි කරා. ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් කරුණාකරලා පළාත් සභාවලට දිය යුතු පිළිතුර මොකක්ද? වැරදිලාවත් ආවොත් එම වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මල්ලි වගේ නෑකම කියන එක්කෙනෙක් එහෙම හැමතුනොත් කොහොමද තියෙයිද? කල් දාන්න බැරි එකම මැතිවරණය ජනාධිපති මැතිවරණය. එහෙමනම් මේ ආණ්ඩුව ගෙදර යවන දින එකම අවස්ථාවක් නැති කරගන්න දැන් උත්සාහය කියනවා බලල්ලු ලවා කොස්දට බාවන්න. පසුකියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පක්ෂග්‍රාහී බැවින් එය ප්‍රතික්ෂේප කරන බව පිවිතුරු හෙරවුරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 2018 නොවැම්බර් මාසේ 15 වෙනිදා මහින්දානන්ද මන්ත්‍රීතුමා කථානායකතුමාට ගිහිල්ලා දැනුම් දෙනවා සර් රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පිරිම රාජ්‍ය ඇමතිවරු පිහිගෙන විත් තිබෙනවා. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කල් තබන්න. කථානායකතුමා කියනවා පිහි නෙවෙයි පිස්තෝලයක් ගෙනාවත් මට කමක් නැහැ කියලා. සභා ගැබතුලදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාර වෙන්නේ පොලිසියට නෙවෙයි කථානායකවරයාට. එදා පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ප්‍රහාරයේ වගකීමත් කථානායකතුමා බාර ගන්න ඕනි. ඒ නිසා අපිට එතුමට කියන්න වෙනවා හිතවත් ඔබයි මෙතන වැරදි කරු කියලා. කොළ පාට වුණත් නිල් පාට වුණත් පාට අනුව මන්ත්‍රීවරුන්ගේ හරි වැරද්ද තීරණය කරන්න බෑ. මේ කමිටුව කොළපාට මන්ත්‍රීවරුන් බේරලා නිල්පාට රතුපාට මන්ත්‍රීවරුන්ට මේ වරද පටවලා තිබෙනවා. දයාගමගේ ඇමතිතුමා, මංගල සමරවීර ඇමතිතුමා, මුජිබ රහමන් මන්ත්‍රීතුමා, ජේසී අලවතුල රාජ්‍ය ඇමතිතුමා, හෙක්ට අපුහාමි මන්ත්‍රීතුමා, සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා. නමුත් ඒ අයගෙන් 4යි, මේ පැත්තෙන් 54යි. වාර්තාව කොළපාටයි නේද? ගහගන්න යන බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් අංක 1 ජෙට්ලි වැනි චණ්ඩියෙක් කියලා නම් කරන නලින් බණ්ඩාර ඇමතිතුමා මේ වාර්තාවේ නැත්තේ ඇයි කියන එක මම හිතන්නේ පක්ෂ ේදයෙන් තුරව වේ කමිටුවේ සියලුම සාමාජිකයන්ගේ එදා විජිතේරත් මන්ත්‍රතුමා යෝජනාව අරංගෙන අවස්ථාවේ ඔහු හරවල ඇව්වනම් කිසිම කලබලයක් පාර්ලිමේන්තුවේ ඇතිවෙන්නේ නෑ. විජිත හේරත් මැතිතුමා විශ්වාසභංග යෝජනාව ගෙනවිත් බාරදීම වරදක් නම් කථානායකතුමා ඒ බාර ගැනීමත් වරදක් වෙන්න එපයි. ඒ කථානායකතුමා මේකේ වැරදිකරු කරලා නෑ. දැන් ඒ කමිටුවක් කියමත් තමයි රටට සහ පාර්ලිමේන්තුවට දැනුම් දීම මෙන්න මේ හේතු මත මේ අය අපි නිදහස් කළා. අපි ආසය දැනගන්න. ශ්‍රී ලංකාව වැනි විවිධ කාරණා මත බෙදුණු ජාත්‍යන්තර බලපෑම් වලට නතු වී තිබෙන මන්ත්‍රීවරුන් මුදලට විකිණන බවට චෝදනාවට ලක් වී තිබෙන රටකට ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි කියන තැන අපි ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙනවා නම් අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමයත් 13 වෙනි සංශෝධනයත් වෙනස් විය යුතුමයි.